හස් පෙළ විභාගෙ ලියලා හොසස් පෙළ විභාග සමත් වනාම අනිවාරෙන් මෝඇල්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයිදුම් කරන්න අවස්ථාව තියෙනවා. තින් මේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයිදුම් කිරීම පිළිබඳව ගොඩක් දරුවන් මූලිකවබෝධය නැත්තු උන්නොත්. අයදුම් පත්්‍රය තුළ දෝෂ ඇති වෙන්න පුළුවන්. අන්න එහෙම දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලබුණන අවස්ථා ගොඩක් අපි දැක්ල තියෙනවා. ඒ නිසා උසස් පළ විභාගය ලියල අයිදුම් පත්‍ර යොමුකිරීම හරි වැදගත් ඒ අයිදුුම් පත්‍ර නිවර්ධවන්නත් ඕන. හොඳ අපි බලමු උසස් පෙල උපාධිපාට මාලා සඳහා සිසුන් තෝරගන්නේ කොහොමද කියලා. අපිට සාමන ගොඩාක්ලාමයි බලාපොත්තුවෙන් ඩිස්ට්‍රිංක් ක්‍රෑන්ක් දාන්න එකෙන් මයි විශ්ිවිදල ප්‍රවේශයට ගන්නේ සාමාන්‍යෙන් කිසිදු උපාධිපාඨ මාලාවක් සඳහා දිස්්‍රික්රෑන් එක බලලා විශ්වවිද්‍යාලිට බඳෝගන්න නෑ ඒ ඇන ඩස්්‍රික්රෑන්ක එක මත්ත නෙවෙයි විශ්විවිදල බඳෝ ගන්නේ ති විශ්වවිද්‍යල බඳෝ ගන්නේ අනිවාරෙන්ම ඔබ ලබන ඉසෙඩ්ඩගේ මත ඔබ විශ්්‍යන්තුනේම දක්ෂතාව අනුව ැබෙනවන් නිශ්චිත ඉසඩ්ඩාගයා. ඒ ඉසෙඩ්ඩගේ මත තමයි ඔබ විශ්විවිද්‍යාලට බඳවා ගැනීම තීරණය කරන්නේ. යම් යම් උපාධි පාටමලා සඳහා නියමිත ඉසඩ් අගයක් විශ්ිවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් එයාලා ප්‍රසිද්ධ කරනවා අයුතුම් පත්‍ර සකස්ක්‍රරීමේ ක්‍රියාවලෙන් පස්සේ. එන්න අයිතින්ද, අවෝමිස් ඩගට වඩා වැඩිස ඩගයක් තියෙනවනං ඔබට ඒ ඒ විශ් ඒ උපාධිපාටමාලා සඳහා සුදුස්කම් ලබන්න පුළුවන්. හොඳයි අපි ඒ ඒ සම්බන්ධෙන් පසුව පැහැදිලිකිරීම් රැසක් ගන්නම් අපි බලමු විශ්වවිද්‍යාලයකට කොහොමද සිසුන් බඳවා ගන්නේ. හරි ග ජාතික විශ්වවිදාල දාහතරකට වැඩි ප්‍රමාණයක් තියෙනනවා තොර සියලුම ජාතික විශ්ිවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම තෝරා ගැනීම කරන්නේ විශ්ිවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගින්. එතවට මෙේ විශ්විවිද්‍යාලට බඳෝ ගැනීමේදී සමහරක් විශෂයධාරාවන් දිස්්‍රික් පදනම මත බඳ ගන්නවා. විශේෂෙන් මතකතියාගන්න කලාවිශයධාරාව කලාවිශයධාරාව සියලු උපාධිපාටමාලා සඳහා සිසුන් බඳවාගැනීම කරන්නේ දීපව්‍යාප්ත පදනෙමින්. ඒක ඇනේ ලංකාවෙ සියලුම කලා විශේධාරාව හධාරණ සිසුන් එක තරගයක් තමයි කරන්නේ. ඒත් තරග තුළින් ජාතික මට්ට මේ කුසලතාවේ මත, ඉස ඩගේ අනු බද්ධෙන්න්ට ඔවුන්ම විශ්විවිද්‍යාලට බඳෝගන්නවා එනිසා මතකතියාගන්න කලාවිෂය ධාරාව හධාරණ සිසුවක් ඔබ ලබාගන දිස්ට්‍රෙක්් ්‍රෑන්ක් එක වැදගත්වවෙෙනෙන් නෑ ඔබ අයිලන් වල මුල් අටදාහට වගේ ඇතුළත් වනොත් අනිවාර්ම විශ්විවිද්‍යාල ප්‍රවේශයක් ඔබට නිස්සකවසෙම ලබාගන්න පුළුවන් තර මේ කලා උපාජි පාට මලා සඳහා බන්දෝගන්නේ දීප්ත ව්‍යප්ත මට්ටමින් එනි සවයාලයිලන්් රැන්ක්ස් පලවිනි අටදාහ තුළ ඔබ ඉන්න වනම් ඔබගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය අනිවාරම විශ්වාසනීයයි. එනිසාවයාට මම කැනෙ උසස් පෙල කලා විශෂය ධාරාව හධාරණය උප්‍රමෙම වැඩ කරන්න අයිලඩවල මුල් අටදාහට එන්න අන්න එහෙමයි ඔබට ඒක විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ හැබ්බැයි කලාවිශය ධාරාව යටතේ විශේෂම උපාධි පටමලක් කිහිපයකට පමණ බඳවා ගැනීම කරනවා දිස්ශ්‍රික් පදනම මත. අපි උපාධි පටමලා එ කිහිපේ ගත්තුන් විශේෂම සංගීතය උපාධි පටමලාව. එවගේ නර්තනය උපාධිපාටමලාව. නාට්‍ය හා රංග කලාව. ඒවගෙන් දෘෂ්‍ය කලා, දෘෂ්‍ය කලාහත් නිර්මාණ. එමන ත දෘෂ්‍ය කලාහත් තාක්ෂණ එමෙන්ම හිත්‍ර හා නිර්මාණයකන උප්පාධි පාටමාලාවන් වලට විතරයි. දිස්්‍රික් පදනම යටතේ විශ්ි විද්‍යාල බඳව ගැනීම කෙරන්න. ඉතිං අනි හැමෝම උත්සාහ කරන්න ඔයාලගේ රෑන්ක එක මුල් අටදාහට නිසක වශය මෙන්න. එහ මොනොත් කලා කරන සිසුවක්ගේ විශ්ිවිද්‍යාල ප්‍රවේශය විශ්වාසනයයි. ඉති ඒ නිසා ඔයාල පොරිමෙන් වැඩ කරන්න. සාමාන්‍යයෙන් අර කරන්නං වාලේ අධ්‍යාපන කටයතු කරන්න එපා ලොකු අරමුණක්තියාගෙන වැඩ කරන්න එතකොට අනිවායෙන්ම ඔබට විශ්ෂි විද්‍යාලයක උපාධි පාටමාලාක් අනිවායෙන්ම හිමි වෙනවා.